අරගල භූමි ඉඳලා එක්කෙනෙක් හම්බුණා අපිට ගස් සස්යංගේ ඉඳලා ගෑනු කෙනෙක් පෙන්වුවේ මේ බෑග් එක චෙක් කරන පීයක් කියන තිබ්බ එහෙන දර්ශනේ ඉතින් අර අපි දැන් එක්කගෙන ආවා මෙතෙන්ට පොලිසියට පොලිසිය මහතුරු එක්කන් ආවා දැන් ඉස්සර ගියේ අරගෙන කිව්වට අරගෙන යන්න නෙමෙයි ඉන්නේ අපරාධකාරයෝ ඉන්නවා මේ කඩාකප්පල් කන්න ඉන්න මිනිස්සු ඉන්නවා මිනිස්සු අපරාධයක් කරලා මේ මිනිස්සුන්ගේ පිට දාන්න ඉන්නවා අරගලේ කවුද කරන්න කියලා බැලලා දෙන්න කිව්වද? හිමීට දෙන්නේ දීලා එන්න කිව්වද? වැඩි. ඒකයි. ඒ යන්න නම් පොලිසියට සම්මතය බාර දෙන්න. එකෙක් දෙන්නේ බාවලා රට යන්න කිව්වා. මගේ නවත් එක්ක ඔක්කොම ගේනවා. රිපෝට් සම්මත නම් ඔක්කොම පොලිසියට දෙන්න. ක්‍රිමිනල් නෙමෙයි බං. බල ඇතුලේනේ. අනේ බං මේ පීඑවල් තියාගෙන මේ හිමීට රෑ වෙනකන් ඉඳලා සද්ද නැතුව ගහස් ඉඳලා කවුද කරන්න කියලා බැලලා ඉතින් වැඩේ දුන්නාම ඉවරනේ. බල දැන් බං මේ රට කන්නේ. නැයි සකකට දෙකක් එක බෑග් එකේ පීයේ තියෙනවා නේද ගස් අස්සලලා හිටිය කාටවත් පේන්නේ නැතුව හරිද එතන මෙයා යනොත් ස්ටේට්මන්ට් එක රෙකෝඩ් කරගන්න ඔව් ඔමි කොහොමද කරන්නේ මේ හරින් ඩාටා බයි තාමත් මේගොල්ලෝ වැඩ පිළිවෙල ඉවරයක් නැහැ මේම ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ හිතන්නේ මේක අපරාධ සිදු කරන එයා පැමිණියා කියලා. නෑ මේ හිතන එක සාධාරණයි මේ වෙලාවේ. ආ ඔව් මේ වෙලාවේ එහෙම හිතන එක අපිට සාධාරණයි. නෑ මචං කාවරි සැක කිරීමේ අයිතියක් අපිට තියෙනවනේ. ඔව් අයිතිය තියෙනවා. මම අර විදියට මම වසන කරා හරි. එතනවා මම නෑ නෑ ඔයා කෙලිමක වුණා ෂේප් එකේ මම මෙහෙමයි. ඔයා මම මගේ ෆෝන් නම්බර් එක ඔයා මම ආශ්‍රය කරලා බලන්න. නෑ නෑ අනේ මේ මචං මේ ඔබ බයිලාන් කියවන්න එපා. අපිට උඹලා වාසය කරන්නට ඉතින් වැඩ තියෙනවා කරන්න. ආ හරි. අපි මේ අපේ තියෙන වැඩ නවත්තලා මේ උඹලා වාසය කර කර ඉන්න අපිට වෙලාවක් නෑ අපිට වැඩ තියෙනවා දැන් ගොන් කතා කියන්න එපා අපිත් එක්ක මම පොඩි ෆෝන් එකක්කො පොඩි ෆෝන් එකක්කො එකක් පොඩි ආ ඕකත් පොඩ දෙන්නකො Thank you.
ඔය වාඩිලා ඉන්න මේක පේන්නේ මේකේ කන්ටැක්ට්ස් ඉන්නේ PSD INT මේක පේන්නේ ස්ක්‍රීන් එක SGT කියලා PSD INT SGT කියලා තියෙන්නේ PSD ලක්මාල් 2 කළු අයියා ලඟනේ වැඩ ගන්නවා කිව්වේ. ඔල්ලු පිටි මාකට් එක ගන්න. මේ කවුරුවත් නැහැ මම පොලිසියත් නැහැ. Air Force අනුරාධපුර Air Force Headquarters Colombo Air Force. වන්දවන්නේ කොහෙද ඉන්නේ ලංකාවේ? RCB Board APCTB අයියා. අයියෝ බලමු මොන්නේ මේ අපේ කැම් එකත් ගත්ත කැම් එකත් ඉවසෙ. ආමි කරුවා ආමි ස්ටාෆ් නම්බර් එක දිසි. ඕව තමයි තියෙන්නේ ඉතින් කන්ටැක්ට්ස් වල. BG සංජීව. ඔව් ඊට පස්සේ බෑග් එක වරන්න ඕන කියලා බෑග් එක වරද්දි මල්ලි මම කරා. අන්නාට කොට්ටරේම තියන් ඉන්න පොඩි පීය බං. ඒක බෑග් එකේ පොකට් එකේ මම දාගෙන මම මන්නම්. බෑග් එකේ පොකට් එකේ. මේ ඇතුලේ ඉන්නේ බං. ඔයා දැන් ඔය කාටද කතා කරන්නේ? ඔයා කොහේ කාටද කතා කරන්නේ? අපි මල්ලි කෙනෙක් ඉන්නවා ට්‍රැෆික් එකේ. කොහෙද යා ඉන්නේ? දැන් ඩියුටි ඇයි අර රතු පාට ෂර්ට් එකක නම් ඉන්නේ කෙනෙක් කිව්වේ දැන් ඒ ඔයාව ගත්තේ. ඇයි රතු පාට ෂර්ට් එකක් ඇයි මෙයා රතු පාට ෂර්ට් එකක නම් ආපු කෙනෙක් කිව්වේ? තව මුගේ ඇතුලේ ඉන්නවනේ කියන්නේ. අප්පෝ ඒක නෙමෙයි. ඉස්සරහම ඉන්න මයින් ඇවිල්ලා රතු පාට ෂර්ට් එකක නම් ඉන්නේ කෙනෙක් සර් ඊට කලින් මම. ඉතින් ඇයි රතු පාට ෂර්ට් එක මෙන්ෂන් කරන්නේ ඔයා? මිනිස්සෙක් ඇවිල්ලා හෙව්වා කියන්නේ තිබ්බේ ඔයාට. අයිය අපිට නම් මාර සැකයි ඈ. හරිද? ඈ පරිසෙදිපත් කරත් ඒකයි ඈ. ඒක මෙයාත් ඔය ඉන්න එකත් ඇතුලේ දන්නේ නැහැ ඉන්නේ. හරි මචං අපි මොඩේව නෙවෙයි ඈ. රතු පාට ෂර්ට් මෙන්ෂන් කරන්න ඕනේ නැහැ නේ මෙතන. रतुपाट शर्ट मेन कर අයි මට රතු පාර්ෂයට් කතාව නම් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න වෙනවා කට උත්තරෙත් රතු පාර්ෂයට් කතාව නම් අපි කවුරුත් අල්ල ගත්තාම රතු පාර්ෂයට් කතන්දරයක් කියන්නේ නැහනේ හරි ඒකින්ද මේ ඔය ඔය කතා කරපු එකත් ඇතුළෙම තමයි ඉන්නේ මන්නන්න යාවේ තනිය උඹ කවත් උඹ ඇත්ත කියයිද මම දැන් මෙච්චර අහුණාම බා වුණා මොකද බෑග් එක බලන්න ඕන එකක් බලන්න